ශරීරය පුරා පැතිරයන අති භයානකරෝගයක් ලංකාවෙන්. මෙ අය දරුවන්හ දන්නේපා. ශරීරය පුරා බාහිරව මෙෙන්ම අභ්‍යන්තරවත් ගැටිතිස් සහ ගෙඩි විශාල ප්‍රමාණයක් ඇතිබන නෝෆෝ මටෝසිස් රෝගෙන් සං්‍යාව සීග්‍රෙන්න් වැඩිවෙමින් පවතින බව ප්ලාස්ටික් ශල වෛද්‍ය විසේ සංඥ ඩොලිපිෙරා පවසනවා. ටා සිர සිටි මෙම ரோගෙන් පිළිබදව නිස සංගනனைයක් හෝ ரோගේ පැතිරயா ஆම කිරිමமிෙන් கிසිயாம் වැඩ පිළිවලක්කීම සඳහා සௌ්‍යංශ පියවරගෙන නැතයි හෙතමචෝதනා කළா. அව ශ්‍රී ංකාව මෙම ரோගගේ වැලதுන පුදගලයන්ගේ සංख්‍ය අව කොපමනද ෞௌඛ්‍යංශ සොයා බලා නැතැයිදහ කිය සිටියயா. ස යා ග පිබව සිදුක ැනුවත් කිරම් ලට ඩා වැඩ ක් මෙ रोගය පිළිබඳව දනුවත් රීමට ලබාදිය යුතුයයි විස සජවයි ද ොලි පෙර ම තා ඊට හේතුවලෙස පෙන්වා දුන්නේ, තස මයා රෝගය මෙන් මඩොව. रोෆाइबබ্्र මැටෝසිස් ෝගයේ දී මවත් පියත් දෙදෙනට හෝ. එක් අයිකු හෝ මෙ රෝග්‍ය ති බුණොත් දර්ුව සියලු නි වාර ම रोගී බව පත්ව වන බයි. මෙම ස්නායු හෝ සම්බන්ධ රෝගයක් වුණනා තර ඒහිදී ස්නාායු ගැට ගැසමින් විශාල වෙමින් පවතින බවත් කපා ඉවත්කිරීමට හැක්කයා ඇති ගැට්ටති මෙන්ම එසේ ඒවත් ක නොහැකි ගටතිත් පවතිය හැකි බවත්හො පෙන්වා දුන්නේය. මෙම ගැටිති ශීරයේ මතුපිට මෙෙන්ම ශරීරය තුළ ඕනෑම ග්‍රන්තිය කැතිවිය හැකි බවද සඳහන්න වුා. ්‍රමුඛ ජාන මගින් පරම්පරාමෙන් පරම්පරාවට ගෙනයන මෙම රෝග ලක්ෂණ දරුවන් බාලකාලේ නොපෙනනීතිමනත්, වයිසෙන් වැඩත්ම රෝගලක්ෂණ මත්තුවනබවත් වැඩදුට සඳහන් කරා. විශේෂයෙන්ම මෙමන් තරුණ තරුණයන් විිවහ වූ පසු දරුව ිහි නොක්කළ යුතුයඇයිද එයි සිදවන්නේ මෙම රෝගින් සංඛයක් වැඩවීම යිද මෙවන් රෝගින්න්ට දරුවන් සාදා නොගන්න අ ලෙසට වෛද්‍යවරු අනිවාරය මවාද කළ යුතුයයිද, වෛද්‍යවරයා අවශ්‍යාන වශයෙන් පවසාසිටයා.